I born Sri Lanka, I born Romania, I think. Labu au de das visi hatar alut taurud Lanka wasi lok wasi obesiolo de naatam tika amarunat itamat ikmani mahonda kalyak labewa kela hadawadi ma prarthana karana I think. Parisare dakkam hita ganna puluwan ada mama mona wage video ekak da genna yanne kela o wala danna me dawas wala Romania awata wage ma mulu Europe etama godak ratawal walata me dawas wala සීතකාලේ උදා වෙලා තියෙන ඉතින් සීතකාලෙත් එක්කම හිම වැටෙනවා ඉතින් රුමේනියාවේ අරත් කියන සිටි එකට හිම වැටිලා තියෙන්නේ ඊයේ ඉඳන් මේක දිගටම වැටෙනවා ඉතින් ට්‍රැවලින් පැත්තට අමතරව මං හිතුවාද ඔයාලට අලුත් දෙයක් ගේන්නේ කියන්නේ ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කොහොමද රුමේනියාවට එන්නේ රුමේනියාව ඇත්තටම මොන වගේ රටක්ද කොහොමද ඒ විස්තර මගෙන් අහලා තිබුණා පෞද්ගලික මැසේජ් කරලා තිබුණා. ඉතින් මම තීරණය කරා ඔයාලට ඒ පැත්තෙන් පොඩි වීඩියෝ එකක් දෙයක් වීඩියෝ සීරීස් එකක් ගේන්න. ඉතින් අද මම තීරණය කළා රුමේනියාව කියන රට ගැන පොඩ්ඩක් ඔයාලට ඔයාලත් එක්ක බෙදා ගන්න විස්තර. ඉතින් රුමේනියාව කියන්නේ මොන වගේ රටක්ද? රුමේනියාවේ ජනගහණය වගේම මේක ඉංග්‍රීසි රටක්ද? ආරක්ෂිත රටක්ද? රැකියාවට එන්න පුළුවන් රටක්ද? ඔය කියන එකීම් එකී කාරණා ටික කතා කරන්න. ඉතින් මම හිතුවා මෙතන හොඳයි කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු එහෙනම්. ඉතින් අපි මුලින්ම කතා කරමු රුමේනියාව කියන්නේ මොන වගේ රටක්ද? රුමේනියාව කියලා කියන්නේ අතීතයේ ගොඩක් පොහොසත් රටක්. විවිධ දේශපාලන හා සංස්කෘතික ප්‍රශ්න හමුවේ විවිධ කියන්නේ ඒගත්ත ජනාධිපතිවරු මේ රටේ පාලනය කරපු මිනිස්සු ගත්ත දුර්වල තීරණ නිසා ටික ටික ආපස්සට ගියා. ඉතින් 2007 වර්ෂයේ යුරෝපා සමුළුව එකගතාවයකට ඇවිල්ලා තියෙනවා. යුරෝපා රටක් විදිහට රුමේනියාව යුරෝපා සංගමයට ඇතුළත් කරගන්න. ඉතින් ඒ ඇතුළත් කරගන්න රුමේනියාව 2007 වර්ෂයේ තමයි සමත් වුණේ. ඒ අනුව සංවර්ධිත රටක් විදිහට රුමේනියාව මේ වෙන විට ඉදිරියට යමින් තියෙනවා. ඉතින් රුමේනියාවේ ජනගහනය ගත්තොත් 2022 වෙද්දී මිලියන 19කට මිලියන 20කට අධික ජනගහනයක් රුමේනියාවේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් රුමේනියාවේ ඉන්න මිනිස්සු තවත් යුරෝප් රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ රැකියා කටයුතු වල යෙදෙනවා. ඒ වගේම රුමේනියාවට අපි වගේ විදේශ රටවල් වලින් ඇවිල්ලත් මිනිස්සු වැඩ කරනවා. ඉතින් රුමේනියාව කියන්නේ ඉංග්‍රීසි රටක්ද? ගොඩක් අයට තියෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ. නැහැ, රුමේනියාව කියන්නේ ඉංග්‍රීසි රටක් නෙමෙයි. රුමේනියා කියන්නේ යුරෝපේ යුරෝප් රටක්. ඒ වුණාට මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ මෙහි රුමේනියානු භාෂාව. ඉතින් මෙහි ආවට පස්සේ ඒක ඉගෙන ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඉතින් අධ්‍යාපන සුදුසුකම් අපි කතා කරමු ඊළඟට. අධ්‍යාපන සුදුසුකම් ගොහම රුමේනියාවට එන්න එහෙම ලොකු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍යයක් නැහැ. තමන් මොකක් හරි ස්කිල් එකක් ප්‍රගුණ කරලා තියෙනවා නම් ලංකාවේ ඉන්නකොට, ඒ වගේම මෙහි ඇවිල්ලා වුණත් නන් ස්කිල් වුණත් ඇවිල්ලා මෙහි ජොබ් එක කරගෙන තමන්ට වැටුපක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ ගන්න මුදලට සාධාරණව එන මිනිස්සු වැඩ කරන්න ඕන. මොකද අපි එන්නේ මෙහෙට වැඩ කරන්න. මෙහෙට වැඩ කරන්න එනවා නම් අපි වැඩ කරන්න ඕන අනිවාර්යයෙන්ම. මෙහෙ මිනිස්සු වැඩනකොලොත් ගණන් ගන්නේ නැහැ. ඉතින් වැඩ කරන මිනිස්සයාට උපරිම තැනක් තියෙනවා. ඒ වගේම වැඩ කරන්නේ නැති මිනිස්සයව එලවන්නත් අයින් කරන්නත් මේ මිනිස්සු
දෙපාරක් හිතන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාලා එනවනම් එන්න වැඩ කරන්න පුළුවන් මිනිස්සු එන්න. ඒ වගේම අපි කතා කරමු රුමේනියාව කියන්නේ ආරක්ෂිත රටක්ද. රුමේනියාවේ කපල් වලට එහෙමත් නැත්නම් ආදරය කරන කට්ටියට රුමේනියාවේ ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද? ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් රුමේනියාව ගොඩක් ආරක්ෂිත රටක්. ඒ කියන්නේ මහ රැයට වුණත් කාන්තාවකට තනියම වුණත් පාරේ බැහැලා යන්න පුළුවන්. මේකේ ඕන තරම් කාන්තාවන් එහෙම පාරේ බැහැලා යනවා. ඉතින් ඒ අතින් ගොඩක් ආරක්ෂිතයි. මෙහි ඒ පොලිසිය හැමදේම ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් තියාගන්න එපා එන්නේ ඉන්න කෙනෙක් වශයෙන්. ඉතින් රුමේනියාව ප්‍රධාන වශයෙන් භාවිතා කරන මුදල් ලේඛකයේ ගොඩක් අය අහලා තිබ්බා යූරෝද භාවිතා කරන්න කියලා. ගොඩක් මිල ගණන් ඒ වගේම ගොඩක් දේවල් යූරෝ වලින් භාවිතා වුණාට මේකේ හෝමාරු වෙන මුදල් ලේඛකයේ රොන් එහෙමත් නැත්නම් ලෙව් කියලා කියනවා. රොන් ලෙව් තමයි මෙහි ප්‍රධාන වශයෙන් හුවමාරු කරන, ඒ කියන්නේ ගනුදෙනු කරන මුදල් ලේඛකයා. ඉතින් ලංකාවෙන් කවුරු හරි කෙනෙක් එනවා නම් අනිවාර්යයෙන්ම ඩොලර් හරි යූරෝ හරි ගේන්න. මොකද රොන් ලෙව් එහෙ ගන්න ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා ලංකාවෙන් එන කෙනෙක්ට ඩොලර් හෝ යූරෝ අරන් ආවොත් මෙහෙ විල්ල මාරු කරගන්න පුළුවන්. ඉතින් තව කෙනෙක්ට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්, රුමේනියාව දියුණුයිද? රුමේනියාව කොහොමද? ඇත්ත වශයෙන්ම කියනවා නම් යුරෝප් රටවල් අතරින් ලොකු කෘෂිකාර්මික පැත්ත වගේම කර්මාන්ත පැත්තේ ලොකු ආර්ථික ශක්තිමත් භාවයකින් තියෙන රටක්. ගොඩක් අක්කර ගණන් එහා මෙහා නොපෙනෙන තරම් බඩීරුකු සූර්යකාන්ත මල් වැනි ඒ නිෂ්පාදන වලින් යුරෝප් වල ලොකු ආදායමක් ලබන රටක්. යුරෝප් රටවල් වලින් ගොඩක් ආර්ථික වශයෙන් හා සෑම අතින්ම ශක්තිමත් රටක් මේ වෙද්දි රුමේනියාව කියන්නේ ඒකට ගොඩක් හේතු තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ලොකු කෘෂිකර්මික පැත්තෙන් වගේම හැම පැත්තෙන්ම ගොඩක් ලොකු ආදායමක් විදේශගත කරන රටක්. ඒ කියන්නේ ලොකු ආදායමක් තියෙන රටක්. ඒක ඔයාලට ආවට පස්සේ දැනගන්න පුළුවන් එන්නේ ඉන්න කෙනෙක් නම් කොහොමද මේකේ කෘෂිකර්මික පැත්ත තමා ගොඩක් දුරට පොහොසත් වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සුන් ලංකාවේ කොල්ල කෙල්ල රුමේනියාවට එන්න මුලින්ම සාමාන්‍ය මුලින්ම එන්න තීරණය කළේ 2015 වර්ෂයෙන් වගේ පස්සේ. කියන්නේ 2015න් පස්සේ තමයි ලංකාව රුමේනියාව කියන රට අඳුනගත්තේ. ලංකාවේ මිනිස්සු මෙහි ඇවිල්ලා වැඩ කරන්න තීරණය කළේ 2015න් පස්සේ. ඒ දවස්වල ඇවිල්ලා වැඩ කරන කට්ටිය තාමත් මෙහි ඉන්නවා ගොඩක් අය. ඉතින් හොඳින් රැකියාව කරගෙන ඉන්නවා. ඔයාලට පේනවා ඇති කතා කරද්දි පවා දුම යනවා. ඒ කියන්නේ තරමට සීතලයි මේ වෙද්දි. මෙහි සෙල්සියස් අංශක ඍණ 4ට යනවා රුමේනියාවේ අරාබ් කියන සිටියක. ඉතින් තවත් කෙනෙක්ට දැනෙන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, රුමේනියාවට එන්න ලංකාවේ වත්කම් පෙන්වන්න ඕනේද? නැහැ, රුමේනියාවට එන්න ලංකාවේ වත්කම් පෙන්වන්න අවශ්‍යතාවයක් ඉන්නේ. හොඳම දේ ඒජෙන්සියක් මාර්ගෙන් එන එක. ඒජෙන්සියකින් ඇවිල්ලා තමන්ට පුළුවන් තමන් ගන්න තමන්ට ස්කිල්ලක් තියෙනවා කෙනෙක් නම් තමන්ට ස්කිල් එකේ රැකියාවක් ඒජෙන්සියත් එක්ක කතා කරලා ගන්න පුළුවන්. ඉතින් පොඩි කාල සීමාවක් යයි. ඉතින් එතකන් ලංකාවේ ඉන්න රැකියාව කරගෙන ඉන්න එන්න හම්බුනාම දහපාරක් දෙපාරක් හිතන්න එපා අනිවාර්යෙන්ම එන්න. රුමේනියාව කියන්නේ තරමට සුන්දර වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් රටක්. ඉතින් ඒක එක එක්කෙනාගේ මත තමා. ඒ කියන්නේ එක එක්කෙනාට දැන් මට හොඳ වුණාට තව කෙනෙක් හොඳ නැති වෙන්න පුළුවන්. ඒ වගේ එක එක්කෙනාට තියෙන ප්‍රශ්න අනුව තමයි මේ රටේ ඒ හොඳ නරක තීරණය වෙන්නේ. ඉතින් මෙහෙට එන්න කිසිම වත්කමක් බැංකුවල සල්ලි ඒවා පෙන්වන්න අවශ්‍යයක් නැහැ. ඒ යන මුදල් ගාණක් තියෙනවා දැන් ඒ ලක්ෂ කීයක් හෝ. ඒ යන මුදල් ගාණ දුන්නට පස්සේ ඕන කෙනෙක්ට මෙහෙ එන්න පුළුවන්. තව අපි කතා කරොත් තව කෙනෙක් හිතෙන්න පුළුවන් රුමේනියාවට ඇවිල්ලා සිටිසන්ෂිප් එකක් ඒ වගේම මෙහෙ පදිංචි වීමට බලාපොරොත්තු සිටින්න පුළුවන්ද? මෙහෙ පදිංචි වෙලා ඉන්න ඕන තරම් පවුල් ලංකාවේ අය. ඉතින් එහෙම කියලා ලොකු ප්‍රශ්නයක් තියෙන රටක් නෙමේ. මොකද තාමත් දියුණුවෙන් හොඳ දියුණු රටක්, තාමත් දියුණු වෙන ගමන් තියෙන රටක්. ඒ කියන්නේ දියුණුවේ අඩුවක් කියලා නැහැ, තාමත් දියුණු වෙමින් ඉහළම තැන ඉන්න රටක්. ඒ කියන්නේ හැම පැත්තෙන්ම හොඳ පොහොසත් රටක්. ඉතින් ඔයාලට පවුල කෙනෙක් ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඉතින් කම්පැනි එක හරහා ඔයා වැඩ කරන තැන ආයතනයේ හිමිකරු හරහා ඔයාලට පුළුවන් ෆැමිලි එක ගන්න. ඒ වගේම ඒකට එයාලගේ අවසරය අනුදැනුම ඕනේ. එයාලා කියන විදිහට වැඩ කරොත් ඔයාලට ෆැමිලි එක වුණත් අරගෙන ගෙයක් අරගෙන මේ
ලස්සනට ජීවත් වෙන්න පුළුවන් හොඳ පරිසරයක් තියෙනවා. මෙහි ගොඩක් මම දැන් ඉන්න නගරේ කතා කරොත් මම ඉන්නේ අරාද් සිටි එකේ. අරාද් වලට තාම සිංහල රසට කන්න කැම කඩයක් නැහැ. සැලොන් එකක් නැහැ. කොණ්ඩයක් රැවුලක් කපා ගන්න. ඉතින් ඔය වගේ රැකියා පුළුවන් අය ඉන්නා නම් දෑති රැකියා රෙස්ටෝරන්ට් අන්සෙන් වෙන්න පුළුවන්. කාගෝ සර්විස් වෙන්න පුළුවන්. මොනවාම හරි තමන්ට බැකෝ වලින් හෝ මොනවාම හරි තමන්ට ස්කිල් එක තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ රටවල් වල දියුණු වෙන්න පුළුවන්. ඒ තරමට හම්බ කරන්න පුළුවන්. මම අර කිව්ව උදාහරණයක් විදිහට තාම අපිට අරාද්දල කන්න සිංහල කෑම කඩයක් ඒ වගේ සැලුන් එකක් රැවුලක් කොණ්ඩයක් කපා ගන්න එහෙම පාසුකම් තාමත් අපිට නැහැ. ඉතින් ඒවට දක්ෂ කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා කට්ටකාගෙන ඒ දෙන දේ කරගෙන ඒ අදාළ තැනින් එතන අවංකව වැඩ කරලා ඒ මිනිස්සුන්ගේ හිත දිනාගෙන එතන එහෙම ඉන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් ඔයාලගේ ඔය හීනත් මහලොකු දුර නැහැ. ඉතින් එහෙම කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එක බලනවා නම් උපමාව ඇඳුම් කරන්න හොඳ රටක් රුමේනියාව කියන්නේ. ඉතින් ෂෙනගන්ද රුමේනියාව ෂෙනගන්ද රුමේනියාව ෂෙනගන්ද කියන එකට උත්තරේ මම තව ඊළඟ වීඩියෝකින් තව ඉදිරියට දාන්න ඉන්න වීඩියෝකින් කියන්නම්. දැනට රුමේනියාව ෂෙනගන් නැහැ. නමුත් ගිය සතිය ආපු තොරතුරක් තියෙනවා රුමේනියාව ෂෙනගන් කලාපයට ඇතුළත් කරගන්න ඔස්ට්‍රියාව කියන රාජ්‍ය කැමති වුණා. නමුත් කොන්දේසි තුනක් පිට අපි ඉතින් ඒ කොන්දේසි තුන අපි ඊළඟ වීඩියෝකින් කතා කරමු. කොහොමද ෂෙනගන් වෙන්නේ යන්නේ, කොහොමද ෂෙනගන් වෙලා තියෙන්නේ කියන එක අපි කතා කරමු. ඉතින් ඔන්නඔහොම තමයි රුමේනියාව කියන රාජ්‍ය ගැන මම කෙටි හැඳින්වීමක් ඔයාලට ගෙනාවේ. ඉතින් රුමේනියාවට එන්න ඉන්න ඒ වගේම දැන් මේ වෙනකොට ලංකාව ජීවත් වෙන්න ගොඩක් අපහසුයි. ඒ වගේම ගොඩක් ආර්ථික වශයෙන් ලංකාව පල්ලෙහැකටලා තියෙන. ඉතින් කොහෙට හෝ ඉතියෝපියාවට හෝ යන්න බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම නොපමාව හොඳ තැනකට හොඳ ඒජෙන්සියකට හොඳ කෙනෙක්ට මුදල් බාර දීලා ඒ අදාළ ලියකියවිලි ටිකේ විදිහට කරගෙන ඉක්මනින්ම එන්න බලන්න. ඒ වගේම හොරු ඉන්නවා හරියට රැකියා දෙනවා කියලා සල්ලි ගන්න ඒ වගේ මිනිසුන්ට අහු වෙන්න එපා. ඉතින් හොඳට කල්පනා කරලා බලලා මුදල් දෙන්න. මොනවාම හරි දෙයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් තීරුවේ මැසේජ් එකක් දාන්න. ඒ වගේම රුමේනියාවට හෝ වෙන හෝ කිසිම රට මොනයම් හෝ රටකට යන්න ඉන්න ඕනම කෙනෙක්ට උතුරන්න හරියන්න ඕනේ. ඒ වගේම රුමේනියාව ගැනත් තව දැනගන්න මගේ වීඩියෝ නරඹන්න LK Tourism YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊට හැපැතින් තියෙන බෙල් එකක් ක්ලික් කරලා තියාගන්න. තවත් සතියකින් තවත් ලස්සන අපූර්ව වීඩියෝකින් හමු වෙමු. එහෙනම් සීතලේම හැමෝටම කිව්වා ජයවා බයි උසර්ණයි.